අයිබෝවන් අද මම ඔයාලට ගොඩාක් රස වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් බිස්කට් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඔයාලට මේකට බටර් කිරි කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම ලේසියෙන් රසයට හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම අපිට ඕන වෙනවා පාන් පිටි ග්‍රෑම් 250ක්. ඒ ගත්ත පාන් පිටි ටිකට පොල් තෙල් මේසෙන්දි භාගයක් දාගන්න. ඊළඟට ලුණු කුඩු තේහෙන්දි අටෙන් එකක්, ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් ගොඩක් දාගන්න එපා, අටෙන් එකක් වගේ දාගන්න. ඊළඟට සීනි මේසෙන්දි පහක් දාගන්න. සීනි ටිකක් දාගත්තට පස්සේ මේ ටික ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න. ඒ ටික හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ වැනිලා තේහෙන්දි දෙකක් දාගන්න. වැනිලා ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගන්න. හොඳට කලවම් වුණාට පස්සේ සාමාන්‍ය එළ වතුර ටිකෙන් ටික දාලා අපි ඩෝ එකක් අනා ගන්න ඕනේ. මතක ඇතු වතුර ටිකෙන් ටික දාන්න, ගොඩාක් එක සැරේ දාන්න යන්න එපා. ටිකෙන් ටික දාලා අපි ඩෝ එක අනාගමු. මං හරි පද්දම ඔයාට පෙන්වන්නම්. ඔන්න මම වතුර මිශ්‍ර කරගෙන ඉවරයි. ඔයාට පේන ඇති කොයි පද්දමටද තියෙන්නේ කියලා. චුට්ටක් පිටිගතී තියෙනවා. ඒත් මම වතුර එකතු කරන්නේ හොඳට දැන් නීට් වෙන්න අනා ගන්නවා. ඔන්න බලාගන්න පදම ගොඩාක් අතේ ඇරෙන පදමට නෙවෙයි තියෙන්නේ, චූටක් වගේ අතේ මෙන්න මෙහෙම කරද්දි පොඩ්ඩක් ඇලෙන ගතිය තියෙනවා. ගොඩක් ඇලෙන්නේ නැහැ. මෙන්න මේ ගානට අනා ගන්න. ඩෝ එක සොෆ්ට් එකට තියනවාට පේනවා ඇති. තෙත වැඩි වෙන්නේ නැති වෙන්න මේ වගේ සොෆ්ට් වෙන්න වතුර ටිකෙන් ටික දාලා අනා ගන්න. දැන් අපි මේක හොඳට නීට් වෙනකම් විනාඩි දෙකක් විතර අනාගමු. ඔන්න මම විනාඩි දෙකක් අනාගත්තාට පේනති හොඳට ඩෝ එක සොෆ්ට් වෙලා තියෙන්නේ. මෙන්න මේ ගානට තමයි තියෙන්නේ. දැන් අපි මේක එක සමාන කොටස් දෙකකට වෙන් කරගමු. වෙන් කරගත්තට පස්සේ එක කොටසක් අරගෙන හොඳට නීට් කරලා බෝලයක් හදාගන්න. නීට් කරලා හදාගත්තට පස්සේ එක පැත්තකින් තියලා තියාගන්න. දැන් අනිත් බෝලේ අරගන්න. ඒකට අපි ඊළඟට කොකෝ පවුඩර් මේසෙන්දි දෙකයි භාගයක් දාගන්නවා. වට කොකෝ පවුඩර් නැත්තම් මයිලෝ දාගන්නත් පුළුවන්. දැන් හොඳට මේක මිශ්‍ර වෙන්න අනා ගන්න ඕනේ. ඩෝ එකත් එක්ක මේ කොකෝ පවුඩර් ටික හොඳට මිශ්‍ර වෙනකන් හොඳින් අනා ගන්න. අපි දැන් මේකට වතුර මේසෙන්දි එකක් දාගමු. ගොඩක් දාන්න යන්න එපා. වතුර මේසෙන්දි එකක් දාලා හොඳට මේ ටික මිශ්‍ර වෙනකන් අනා ගන්න. ඔන්න මං අනාගෙන ඉවරයි. ඔයාට පේන ඇති කොකෝ පවුඩර් ටික හොඳට මිශ්‍ර වෙලා තියෙන්නේ. අපි දැන් මේක තුනී කරගන්න ඕනේ. මුලින්ම තුනී කරන මතු පිටු හොඳින් පාන් පිටි දාගන්න ඕනේ. හොඳින් ටිකක් වැඩිපුර පාන් පිටි යාගන්න, නැත්නම් ඩෝ එක ඇලවෙන්න බලනවා. හොඳින් පාන් පිටි තවර ගත්තට පස්සේ අපි මුලින්ම ගන්න මේ ඩෝ එක චොක්ලට් එක නෙවෙයි, මේක අරගෙන හොඳට අපි රෝලින් පින් එකෙන් තුනී කරගන්න ඕනේ. හොඳට හීන වෙනකන් තුනී කරගන්න. ඔයා මේක තුනී කරගද්දි රෝලින් පින් එකේ ඇලවෙනවා වගේ නම් උඩට පාන් පිටි චුට්ටක් කියලා තුනී කරගන්න. ඔන්න මං තුනී කරගෙන ඉවරයි. ඔන්න ඔයාට මං හරි ගාන පෙන්නන්නම්. මෙන්න මේ වගේ ගොඩාක් හීන වෙන්න තුනී කරගන්න. අපි දැන් මේක පැත්තකින් තියාගමු. මේක තියෙන තැනටත් පාන් පිටි ටිකක් හොඳට යහගන්න, නැත්නම් ඇලවෙන්න පුළුවන්. ඊළඟට ආයෙත් පාන් පිටි ටිකක් කියලා කොකෝ පවුඩර් මිශ්‍ර කරපු ඩෝ එකක් මේ වගේම හොඳට හීනි වෙන්න මේ ප්‍රමාණයටම තුනී කරගන්න. ඔන්න මං ඒකත් තුනී කරගත්ත. මං හරි ප්‍රමාණයට පෙන්නන්නම්. මේ බලන්න ගොඩාක් හීනේට තමයි තුනී කරන්නේ. දැන් ඒක පරිස්සමින් කැඩෙන්නේ නැතුව අයින් කරගන්න. ඊළඟට මුලින් තුනී කරපු එක මේ විදිහට දාලා ඒක උඩින් මේ විදිහට කොකෝ පවුඩර් මිශ්‍ර කරපු එක දාගන්න. දැන් මේ දෙක එකට හොඳට ඇලවෙන්න ඕනේ. ඒ නිසා අතින් හොඳට තද කරගන්න. හොඳට මේ වගේ අතින් තද කරාට පස්සේ රෝලින් පින් එකේ මෙන්න මේ විදිහට ආයෙ තුනී කරගන්න. ඔන්න මං හොඳට තද කරලා තුනී කරගත්ත. දැන් මේ දෙකම එකට හොඳට ඇලවිලා තියෙන්නේ. දැන් කෙළවරින් මෙන්න මේ විදිහට අරගෙන
හීනියට මෙන්න මේ විදිහට ඔතා ගන්න. ලස්සනට ඔතා ගන්න. එතකොට තමයි අපේ බිස්කට් ටික ලස්සනට එන්නේ. ඒ නිසා අත ගොඩාක් අද කරන්නේ නැතිව මෙන්න මේ විදිහට රවුමට ඔතා ගන්න. මේ වගේ ලස්සනට ඔතාගත්තට පස්සේ දැන් කෙලවර ටිකක් තද කරගන්න නැත්තම් ගැලවෙන්න පුළුවන්. තද කරලා මෙන්න මේ විදිහට දැන් රෝල් කරගන්න. එතකොට හොඳට මේ දෙක තද වෙලා ඇල වෙලා හොඳට සෙට් වෙනවා. ඒ නිසා මෙන්න මේ විදිහට ටිකක් රෝල් කරගන්න. ඊළඟට ලන්ච් සීට් එකක් හරි පොලිතින් එකක් හරි අරගෙන මෙන්න මේ විදිහට තද කරලා ඔතාගන්න. ඔතලා දෙපැත්ත නවලා ශීතකරණයේ උඩ කොටස ඒ කියන්නේ ෆ්‍රීසර් එකේ පැය 3ක් හොඳට කූල් වෙනකන් තියලා තියන්න. පැය 3ක් යනකොට මේක හොඳට කූල් වෙනවා. හොඳින් කූල් වුණාට පස්සේ මේ විදිහට පොලිතින් එක ගලවලා අයින් කරගමු. අයින් කරලා අපි දැන් මේක කෑලි වලට කපා ගන්න ඕනේ. මුලින්ම දෙපැත්ත මේ විදිහට කපලා අයින් කරගන්න. මේකට හොඳට කැපෙන පිහියක් පාවිච්චි කරන්න. මොකද මේක හීනියට කපා ගන්න ඕනේ. ඊළඟට මේ විදිහට එක සමාන කෑලි වලට හීනියට රවුම් ටික කපා ගන්න. ඔයා මේක ගොඩාක් තද කරලා කපන්න යන්න එපා. එතකොට හැඩේ වෙනස් වෙනවා. ඒ නිසා හොඳින් කැපෙන පිහියක් අරගෙන හීනියට රවුම් ටික කපා ගන්න. ඔයා කපද්දි රවුම හැඩේ ටිකක් වෙනස් වුණොත් මෙන්න මේ වගේ හදා ගන්න. ඔයා මේ කපද්දි අතේ පොල් තෙල් ටිකක් ගා ගන්න. එතකොට අතේ ඇලවෙන්නේ නැතුව ලේසියෙන් හදා ගන්න පුළුවන්. අපි දැන් ඔක්කොම රවුම් ටික මේ වගේ කපා ගමු. ඔයා මේ කපන රවුම් තෙල් ගාපු ප්ලේට් එකකින් තියාගන්න නැත්නම් ප්ලේට් එකේ ඇලවෙන්න බලනවා. ඔක්කොම ටික කපා ගත්තට පස්සේ මේ වගේ pan එකකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් කරගන්න. මේ වගේ pan එක බදිනවා නම් අපිට ලේසි. හොඳට තෙල් ටික රත් වුණාට පස්සේ අපි කපා ගත්ත රවුම් ටික දාගමු. මේක ඔයා ගොඩාක් ගින්දර වැඩි කරලා බදින්නත් එපා අඩුවම කරන්නත් එපා. මීඩියම් හීට් එකේ තියාගන්න. අපි මීඩියම් හීට් එකේ තමයි මේ ටික බදින්න ඕනේ. ඒ වගේම නිතරම මේ කලවම් කරන්න ඕනේ. මේ අත පෙරලන්න ඕනේ. එතකොට තමයි දෙපැත්තම හොඳට බැදෙන්නේ. ඒ නිසා ගින්දර මීඩියම් හීට් එකේ තියාගෙන දෙපැත්ත මාරු කරන ගමන් හොඳින් රන්වන් පාට වෙනකම් බැදගන්න. මේ බිස්කට් එකේ සුදු පාටට තියෙන කොටස රන්වන් පාට වෙන්න ඕනේ. එතකොට තමයි අපි ලිපෙන් අයින් කරගන්නේ. කිසිම වෙලාවක ගින්දර වැඩි කරන්නේ නැතිව මීඩියම් හීට් එකේ තියාගෙන හොඳින් බැදගන්න. ඔන්න දැන් හොඳින් බැදිලායි තියෙන. ආට පේන ඇති සුදු පාටට තිබ්බ කොටස රන්වන් පාට වෙලා මෙන්න මේ පාටට ආවට පස්සේ තෙල් බේරලා ලිපෙන් අයින් කරගන්න. ඔන්න ඉතින් මේ තියෙන අපි ලේසියෙන් වගේම හරීම රසට හදාගත්තු අපේ බිස්කට් ටික. ඔයා අනිවාර්යෙන් මේක හදලා බලන්න. හරීම රසයි. බිස්කට් රසෙමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා වීඩියෝ එකට ඔයා ආස වෙන්න ඇති කියලා. ඉතින් මට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න. මේ වගේ රසවත් වීඩියෝවකින් අපි නැවතත් හමු වෙමු.